මහිතන්නේ මේ පහුගිය වකවානුව තුළ මෙවන් වූ සම්බන්ත්‍රණ මෙවන් වූ කතා බහ බොහොමයකට ඇහුංකාන් දීලා තියෙන ඔබට මහිතන්නේ අමුත්තක් නෙවේ මේ වෙන විට මේ රටේ මේ දේශයේ බොහෝ ගැටලු කාරණා මතු වෙලා තියෙන කියන එක. උදේ ඉඳන් රෑ වෙනකන් ඔබට ඇහුනොත් රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සංස්කෘතිය, රටේ විදේශ ප්‍රතිපත්ති සියල්ල අකාලේ මිය යමින් තියෙනවා. එහෙම නැත්නම් රටම අගාධයකට යනවා කියන එක ඔබට අමුතුවෙන් කියලා දෙන්නට දෙයක් නැහැ. ඔබ ඕනෑ තරම් අහලා තියෙනවා. මේ නිසාම ඔබේ මුවිනුත් ඕනෑ තරම් කියවෙනවා ඇති. අනේ මේ රටේ අපි මොකට ඉපදුනාද කියන එක. ඔබ වැරදි රටක ඉපදිලා වැරදි කාලෙක මේ රටේ මේ දේශයේ උප්පත්තිය ලැබපු නිසා ඔබට මෙවන් වූ අවාසනාවන්ත සිද්ධීන්ට මූණ දෙන්න වෙනවයි ඔබ නොඑක් වර සිතන්නට ඇති. ලද ඇසිල්ලකින් මේ රට අතහැර ගොස් වෙන දේශයක ජීවත් වෙන්නට, ලද ඇසිල්ලකින් තමුන්ගේ දරුවන් මේ රටින් පිටත් කොට යවන්නට ඔබ මොහොතක් මොහොතක් පාසා මාන බලන බව ඒක රහසක් නෙවෙයි, අමුත්තක් නෙවෙයි. බැරිමකමට ඉන්නවා මිසක්කා නැත්තම් මෙලහකටත් ගිහිල්ලා කියන වචනේ ඔබේ මුවිනුත් කීප වරක් කියවිලා ඇති. හැබැයි ඔබ ටිකක් කල්පනා කරලා බලන්න, සැබෑවටම ඔබ ඉපදිලා තියෙන්නේ වැරදි රටකද? එහෙමත් නැත්තම් ඔබ ඉපදිලා තියෙන්නේ වැරදි රටක වෙනුවට වැරදි මිනිස්සුත් එක්කද කියන එක හිතලා බලන්න. මේ තරම් වූ ලෝකයේ ඉතිහාසයේ කීර්තියෙන් බැබළුණු දේශයක්, මේ තරම් මේ ලෝකයේ අභිමානයෙන් හෙළ වූ දේශයක්, මේ තරම් වූ උදාර භාෂාවක්, උදාර ඉතිහාසයක් තියෙන වෙනත් දේශයක් ඔබට සොයාගන්නට බැරි නම් එවන් වූ දීපන් දේශය තමුන් උපදින්නට නොසුදුසු රටක් කියලා හැඟෙන්නේ මේ දේශයේ වැරද්දක්ද, මේ පොළවේ වැරද්දක්ද, මේ රටේ වැරද්දක්ද, නැත්නම් ඔබත් එක්ක එකට අත්වැල් බැඳගෙන මේ පොළවේ මේ මොහොතේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ගේ වැරද්දක්ද කියලා හිතන්න. වැරදි මිනිස්සු හරි රටක ඉපදුනහම මෙන්න මේ වගේ වෙනවා. ඇයි එහෙම අපි හිතන්නේ? මම හිතන්නේ ඔබ මේ ඉතිහාසයේ පස්සට ගිහින් බලනවා නම් අපි ගොඩක් අකමැති දෙයක් තමයි රටේ ඉතිහාසයේ, තමුන්ගේ ජාතියේ ඉතිහාසයේ, දේශයේ ඉතිහාසයේ ගැන හිතන්න උගතුන් වියතුන් විදිහට. හරි ලැජ්ජයි මේ ඉතිහාසය ගැන කතා කරනවට අපේ හාමුදුරුවනේ. තමුන්ගේ දහම ගැන කතා කරන්න, මේ පොළව ගැන කතා කරන එක උගතුන් වියතුන්ට අයිති දෙයක් නෙවෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් රුසියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ ඇපල් ගෙඩියක් ඇදේට වැටුණත් ඒක අහගෙන ඉන්න සමුළුවකට යන්න අපේ මිනිස්සු හරි කැමති, උගත්තු වියත්තු. මේ දේශයේ ඉතිහාසයේ තමුන්ට අකපෙයි කියලා හිතන් ඉන්නේ. අන්නේ වැරද්දින්ද තමයි ඔබලට මොහොතකට ඕ හිතෙනවා නම් ඔබ මේ වැරදි රටක ඉපදුනා කියලා හිතෙන්නේ. තමුන්ගේ ප්‍රෞඪ ඉතිහාසයේ, තමුන්ගේ ඉතිහාසයේ අතීත වීරත්වයේ ඒ දක්ෂතාවය ගැන ඔබේ නොදන්නාකමයි ඔබට හැමතිස්සෙම හීනමානයක් ඇති කරන්නේ. ඒ නිසා තමයි මේ දේශය බේරගන්න, මේ ජාතිය රැකගන්න මෙච්චර මිනිස්සු පිටිපස්සේ අඬා දොඩාගෙන යන්න වෙන්නේ. මිනිසුන්ට ඒ පිළිබඳ හැඟීමක් නැත්තේත් තමුන්ගේකම ගැන, තමුන්ට තියෙන උරුමය ගැන හැඟීමක් නැතිකම. ඔබ ඉතිහාසය බලන්න, මේ ඉතිහාසයේ ලෝකයේ කාටද දෙවෙනි උනේ මේ රට? එහෙම රටකට මේ වෙනකොට මෙහෙම වෙන්න නම් ඒ කාලයයි මේ කාලයයි අතර සිදු වූ වෙනස, මේ භූමියද, දේශගුණයද, ගසවැලද, සත්තු සරසිව්පාවද, එහෙමත් නැත්නම් මේ භූමියේ පහළ වූ මිනිසුන්ද? ඒ මිනිසුන්ගෙන් තමයි මේ රටේ පාලකයෝ බිහි වෙන්නේත්, මේ රටේ පුරවැසියෝ වෙන් වෙන්නේත්. ඔබ ඉතිහාසය බලන්න, මේ මෑතකදී සිද්ධ වෙච්ච සියල්ල අමතක කොට ඔබ ඉතිහාසය ගැන බැලුවොත් මේ රටේ, මේ ලෝකේ මහා විශාල වෛද්‍ය ආයතන, විශාල ශල්‍යාගාර ඉදිවෙන්නේ ඉස්සෙල්ලා පොළොන්නරු යුගයේ මේ දේශයේ තිබුණා ආලහන පිරිවෙන කියලා භික්ෂු පිරිවෙනක් අපේ හාමුදුරුවනේ. ඒ පිරිවෙනේ කැණීම්වලදී අද වෙනකොට හොයාගෙන තියෙනවා නවීන තාක්ෂණයෙන් මේ ශල්‍යාගාරවල භාවිතා කරන වලට සමාන සියලු වෛද්‍ය උපකරණ, ඒ පිහිතල කතුරු, ඒ උපකරණ ඒ යුගයේදී ඒ පිරිවෙනේදී භාවිතා කරලා තියෙනවා කියලා. වෙනම කුටිවල අපේ සංඝයා වහන්සේට ඒ රෝගාතුරු වුණාම නැවතුම් ගන්න ඒ කාමර කුටිවලට වෙනම වෙන්න උණු වැසිකිලි පද්ධති සහිතව මහා අතිශය දියුණු රෝහල් පද්ධතියක් තියෙනවා ඒ ආලහන පිරිවෙනේ. හැබැයි අපි දන්නෙත් නෑ. අපි හිතන් ඉන්නේ මේ සුද්ධ තමයි අපිට මේ රෝහල් සංස්කෘතිය කියලා දුන්නේ, සුද්ධ තමයි අපිට මේ ශල්‍යාගාරවල උපකරණ ටික හොයලා දුන්නේ කියලා මහා අභිමානයෙන් හිතන්නේ ඒ රටකට ගිහින් මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා. ඔබ දන්නවද මේ දේශයේ තරම් වාරි මාර්ග කර්මාන්තය දියුණු වෙච්ච ඒ අතීත යුගයක් වෙන රටකට තිබුණේ නෑ කියලා? යෝධ ඇල කියන්නේ කිලෝමීටර 84ක් තුලදී සෙන්ටිමීටර 10ක ඒ බෑවුමක් සහිත විතා සූක්ෂම නිෂ්පාදනයේ සූක්ෂම නිමෙ වූ වාරි මාර්ග පද්ධතිය.
වාරි මාර්ග දැනු මතින් කිසිදු අඩුවක් තිබුණද නෑ. ඒ දැනු මතින් ලෝකයේ කිසිවෙකුට අපි දෙවිනි වුණේ නෑ. ජාත්‍යන්තර සබඳතා වෙළඳ කටයුතු වලටත් එහෙමයි. මේ රටේ ස්ථානීය පිහිටීම ගත්තත් වෙළඳ කටයුතු වලට විතරක් නෙමෙයි, විදේශයන්ගේ ඇහැට ඇහුවෙන මානයක ඒ මර්මස්ථානයක පිහිටලා තියෙන මේ දේශය අන් විසිදු දේශයකට වඩා මේ ලෝකයේ පතල වෙලා තිබුණු දේශයක්. හැබැයි ඒ විදේශ කටයුතු කිසිවක් අන් රටකට යටත්ව සිදු කරපු දේශයක් නෙමෙයි. මේ රටේ හිටපු පාලකයන්ට පුළුවන්කම තිබුණා අන් රටවල්ලක්ක සමසමව ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ආකාරයට ඒ වෙළඳ ගිවිසුම් ගැන කටයුතු කරන්නට, වෙළඳ ව්‍යාපාර කරන්නට. ඔබ දන්නවද ලෝකයේ බොහෝ භාෂාවල් එකම අකුරු ටිකක් පාවිච්චි කරන්නේ? සුද්දා ලිව්වත්, ප්‍රංශෙ ලිව්වත්, සමහර විට ජර්මනිය ලිව්වත් එකම අකුරු ටික හිට මෙහෙට කරලා හොයාගත්තු භාෂාවක් තමයි ඔවුන් භාවිතා කරන්නේ. ඔබ දන්නවද මේ භාෂාවට ලෝකයේ තියෙන තැන මොකද්ද කියලා? ලියන්න කියන්න විතරක් නෙවෙයි, ඔබට ඕනෑ මූ හැඟීමක් ප්‍රකාශ කරන්නට අවශ්‍ය සියලු වචනෙහි තියෙනවා. සුද්ද කෝට් කියලා උසාවියටත් කියලා අඳින කෝට් එකටත් කියලා අකුරු ටික මාරු කරලා කියනකොට ඔබට ඕනෑම හැඟීමක්, ඕනෑම වචනයක් මේ උදාරතරු භාෂාවෙන් මේ ලෝකයට කියන්නට පුළුවන්. මිනිසෙකු එක මොහොතකදී හඩවන්නත් පුළුවන්, එක මොහොතකදී හිනස්සන්නත් පුළුවන්, ඔහුට අභිමානය ගොඩ නගලා දෙන්නත් පුළුවන්. නමුත් ඒ භාෂාවේ උදාරත්වයවත් ඔබ දන්නෙත් නෑ, ඔබේ දරුවන්ට ඔබට කියලා දෙන්න තේරෙන්නෙත් නෑ. ඔබ බලනවා ඇති මේ ඉතිහාස පාඩමක් මොකටද මෙතෙන්ට කියලා. හැබැයි මේ අපිට උරුම උදාරත්වයේ නොදන්නා නිසා තමයි, ඔබට උරුම වූයේ ප්‍රෞඩත්වයේ නොදන්නා හින්දා තමයි ඔබව අද මේ ගණයේ මහජනතාවක් විදිහට හිතාගෙන මේ රටේ පාලකයෝ ඔබව 7-50, 7-10 තත්වයට දාලා වැඩ කටයුතු කරන්නේ. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ බොහොම පහත් ජාතියක් කියලා, ඔබ හිතාගෙන ඉන්නේ බොහොම දීන ජාතියක් කියලා. ඔබට ජාතිය රැකගන්නවත්, දේශය රැකගන්නවත්, රටේ අභිමානය වෙනුවෙන්වත් ඉදිරිපත් වෙන්න හැඟීමක් හදවතේ නෑ. මොකද ඔබ දන්නේ ඔබේ උරුමය, ඔබ දන්නේ ඔබට තිබුණු ප්‍රෞඩත්වය. ඒක රටේ පාලකයා දන්නෙත් නෑ, ඔබ දන්නෙත් නෑ. ඔබේ තත්ත්වය ගැන හිතලා තමයි මේ පාලකයෝ ඔබට ඉදිරිපත් කරන්නේ පොරොන්දු. මොනවාද ඔබට ඉදිරිපත් කරන්නේ පොරොන්දු? කිරි වීදුරුව දෙන්නම්, සපත්තු දෙක දෙන්නම්, සෙරෙප්පු දෙක දෙන්නම්, වැල් පාලමේ ගිහිල්ලා පෙන්නන්නම්, ෆුට්බෝල් ගහලා පෙන්නන්නම්, බස් එකක් හම්බුනාම ඒක එලවලා පෙන්නන්නම්. ඔබට විහිළුකාරයෝ රටේ පාලකයෝ වෙන තැනට එන්නේ මොකක් නිසාද? ඔබ ඒ ගණේ මහ ජනතාවක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්න හින්දා, දේශපාලඥයෝ එහෙම හිතාගෙන ඉන්න හින්දා ඔබේ ගෞරවය ඔබ රැකගන්න නැතිකොට ඔබට ගෞරවණීය නායකයෙක් ලැබෙන්නේ නෑ. නරි රැලකට නරියෙක් මිසක් සිංහෙක් නායකයා වෙන්නේ, කපුටු රැලකට රාජාලියෙක් මඟ පෙන්වන්නේ කපුටෙක් මිසක්. මතක තියාගන්න, හරක් රැලක් ඉස්සරහා හස්ති රාජයෙක් ගමන් කරන්නේ ඔබ මහ සිංහ රැලක් විදිහට මේ නැගී හිටියේ නැත්නම්, ඔබේ ප්‍රෞඩත්වයේ පිළිබඳ ඔබ දැනගත්තේ නැත්නම්, මේ දේශයේ වටිනාකම ඔබේ ලේ බින්දු වලට එක් කරගත්තේ නැත්නම්, නරියෙක් එක්ක ඉදිරි අවුරුදු පහක් ගත කරන්න ලෑස්ති වෙන්න, එහෙම නැත්නම් උරගයෙක් එක්ක බඩගාගෙන යන්න ලෑස්ති වෙන්න, මහ පාරි මැරිලා වැටෙන්න ලෑස්ති වෙන්න, එහෙම නැත්නම් දරුවට කිරි වීදුර ඉස්කෝලෙන් හම්බෙනකක් ඒ සඳහා පාසල් යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. මේ රට තත්ත්වයෙන් ඉහළ තලයකට ඔසවා තියන්නට ඕනේ අපේ ආර්ථික ශක්තිමත්කම, අපේ අධ්‍යාපනයේ නිම්වලලු පුළුළු කරන නායකත්වයක් ඔබට කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ රටේ කෘෂිකර්මය මේ ලෝකයේ සසල කරවන කෘෂිකර්මාන්තය බවට පත් කරන්නට ඔබට නායකයෙක් බිහි කරගන්නට ලැබෙන්නේ නැහැ. මන්ද ඔබ තාම උරග කුලේ නම්, ඔබ තාම නරි කුලේ නම්, ඔබ තාම හිවල් කුලේ නම් සිංහයෙක් රජ කරගන්න බලාපොරොත්තු වෙන්නට එපා. ඔබට සිංහයෙක් රජ කරගන්නට ඕන නම් සිංහ වේශයෙන් නැගී හිටින්න, ඔබේ ප්‍රෞඩත්වය දැනගන්න, ඔබේ උරුමය ගැන ආඩම්බර වෙන්න, අන්න එදාට පුළුවන් වෙනවා ඔබට මේ මව්බිම උදාර දේශයක් බවට පත් කරගන්නට. ඔබේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට ඕනේ මේ රට රැකගන්න නායකයෙක් ඉදිරියට එන්න කියලා මිසක්ක ජෝකර් කෙනෙක්වත්, ගායකයෙක්වත්, එහෙම නැත්නම් කැවුම් බදින්නෙක්වත් ඔබට අවශ්‍ය නැහැ. මොකද කැවුම් බදින්න මිනිස්සු ඉන්නවා, ෆුට්බෝල් ගහන්න එකට ක්‍රීඩකයෝ ඉන්නවා, සින්දු කියන්න අපේ කලාකාරයෝ ඉන්නවා. ඔබට ඕනේ ඔබ දිහා ආදරයෙන්, කරුණාවෙන් සහ උපේක්ෂාවෙන් බලාගන්නට පුළුවන් නායකත්වයෙක්. ඔබට ඔබේ රට ඉහළ තලයකට ඔසවා තියා ඔබේ අභිමානය, ඔබේ ආර්ථිකය ඔබ අති නිර්මාණය වෙන තැනකට ඔබව ගෙනියන්න පුළුවන් නායකත්වයක්. අන්නේ නායකත්වයේ කරා රට ගෙන යනකොට ඔබට වගකීමක් තියෙනවා, ඔබට යුතුයකමක් තියෙනවා. ඉතිහාසයේ පුරා මේ පොළව තලයට අහසෙන් වැටෙන වැහි බිඳු ගානට වඩා රුධිරය වැය කරපු මිනිස්සු හිටපු භූමියක් මේක. ඔබ දකින හුලං හමන හැම වාරයක්ම හිතන්න මේ පොළව වෙනුවෙන් ජීවිතේ පූජා කරපු ඔබේ උදාර මුතුන් මිත්තන්ගේ සුසුම් රැල්ලයි ඔය බහරහා මා යන්නේ කියලා.
ඒකටත් අවමානයක් වෙන්න වෙනවා නම් ඔබට ඔබට බලාගෙන ඉන්න වෙනවා නම් මේ නරියෙක් මේ රටේ රජ වෙනකන් හිවලෙක් මේ රටේ රජකම බාන ගන්නකන් උරගෙක් මේ රටේ මහපාර දිගේ දීගෙන යනකන් ඔබටයි ලැජ්ජාව ඔබටයි ඒ උරුමය අහිමිත්වේ එන්නේ ඔබේ නූපන් දරුවන් ඔබට සාප කරાવી මේ රට මෙතනින් එහාට ගෙනියන්නට අඩි ගානක් ඉහළට ඔසවා තබන්නට ඔබට ලැබුණු වරමට ඔබ පයින් ගැසුවා කියන එක සබුද්ධික වෙන්න රට යන පනත් ගැන කියවන්න රටේ සිද්ධ වෙන දේ ගැන කියවන්න එහෙම නැතුව අපෙන් සිදුවිය යුතුකම පසක තබා දේශපාලඥයාට වරද පටවලා ඇඟ බේරගන්න ලෑස්ති වෙන්න එපා ද හැමදිස්සෙම කියනවා 225 මේක එපයි ඔය 225ත් එක මේ රට කරන්න බෑ කියලා. හැබැයි මතක තියාගන්න අඩුපාඩුකම් ඕනෑ තරම් ඇති අඩුපාඩුකම් ඇති. නමුත් පහුගිය වසර හතර තුරදී සියල්ලෝ 225 මේකම වුණා නම් අර රට බෙදෙන විවස්ථාව මෙලහට සම්මත වෙලා ඉඩම් පනත ගෙනල්ලා ප්‍රතිසස්ත පනත සම්මත වෙලා අපි කුහක වෙන්න හොඳ නෑ. උගතුන් වියතුන් වුණත් අපි නම්‍යශීලී වෙන්නට ඕනේ. නිහතමානී වෙන්නට ඕනේ. නිර්ලෝභී වෙන්නට ඕනේ. ඒ සඳහා ඒ සටන් කරපු දේශපාලඥයන්ට ඒ ගෞරවය ලබා දෙන්න. අනන්ත අඩුපාඩුකම් ඇති. ඔවුන්ට තව යන්න බොහෝ දුර ඇති. නමුත් පහුගිය වසර ගණනේ ඒ තීරණාත්මක තීන්දුව තීරණවලදී ඔබව නියෝජනය කර යම් කිසි උදේශපාලන කොට්ටාශයක් ඔබ වෙනුවෙන් සටන් කළා. ඔබ දේශපාලඥයන්ගේ සියලු ගුණ බලාපොරොත්තු වෙනවා. පාර පයින්න බෑ කහිරෙන් අඩි 50ක් එහිම් පයින්න දැක දැක වෙලාව හොරකම් කරනවා. මේ රටේ රාජකාරියට ගිය වෙලාවෙ ඉඳලා තේ බොන්න පැයයි කන්න පැයයි ගෙදර යන්න ඊට කලින් පැයයි අහු වුණොත් හාෆ් ෂීට් එකක් හරි පෑනක් හරි සාක්කුව දාගෙන යන පිරිසකුත් ඉන්නවා. ජඩ තැනක පගාවක් දීලා වැඩක් කරගන්න බලාගෙන ඉන්න පගාව ගන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එහෙම හිඳගෙන අර පාර්ලිමේන්තුවට කියන හොරු ටික එතනලු. මතක තියාගන්න හොරු මේ රටේ ජීවත් වෙනකන් හොරු තමයි පාර්ලිමේන්තු යන්නේ. දුෂ්ටයෝ මේ රටේ ජීවත් වෙනකන් දුෂ්ටයෝ තමයි පාර්ලිමේන්තු යන්නේ. ඔබේ සමාජයේ පැතිකඩක් මිසක් අමුතු කොටසක් පාර්ලිමේන්තුවේ බලන්න වෙන්නට එපා. අනිත් එක ඔබ හිතනවා නම් රටේම ඉන්න දොස්තරලා ටිකයි ඉංජිනේරුවෝ ටිකයි මේ නීතිඥයෝ ටිකයි පාර්ලිමේන්තු ගියම් මේ ප්‍රශ්නේ හරි කියලා. ඒකත් එහෙම වෙන්නේ නැහැ. මේ රටට ආදරය කරන මිනිස්සු මිසක් මේ රටේ අනාගතයේ සුභසිද්ධිය පිළිබඳ වග කියන්න පුළුවන් මිනිස්සු මිසක් තනතුරවත් උගත්කම විතරක්වත් ඒකට බලපාන්නේ. එහෙම වුණා නම් බලන්නකො පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ුනේ මේ දිවිවස්ථාව හදන්නේ. අයවැය ගේන්නේ. ඔය සම්මත කරන ඕනෑම පනතකට අත උස්සන උගත්තු නැත් ඔය පාර්ලිමේන්තුවේ. එහෙම ඕනෑම පනතකට අත උස්සලා අද ඇවිල්ලා ඊළඟ රටේ පාලකය වෙන්න බලාගෙන ඉන්න කොටසකුත් ඉන්නවනේ. පිළිලැජ්ජ නැතුව ඒකට ඡන්දෙ දෙන්න බලාගත්තු මහජනතාවකුත් ඉන්නවනම් වැඩියෙන්ම හැදෙන්නට ඕනේ පාලකයන්ට දේශපාලනියෝ 225ද දෙකෝටියක් වූ මහජනතාවද කියන එක තේරුම් ගන්න. වීර කතා ඉල්ලනකොට සිනමා කරුවෝ වීර කතා හදන්නේ. එහෙම නැත්තම් ඔබ ඉල්ලන්නේ කුණු රසයේ පිරුණු කතා නම් ඔබට ලැබෙන්නේ චිත්‍රපටිම තමයි. ඒ නිසා ඔබේ ඉල්ලීම රටේ උදාරත්වය රැක ගැනීම රටේ සෞභාග්‍ය උදාකර දීම ස්ථීරසාර ආර්ථික ප්‍රතිපත්ති දියුණු කිරීම තමුන්ගේ අනාගත පරපුරේ උදාරත්වය රැක ගැනීම නම් අන්න එදාට පාලකයොත් ඔබව තීරණය කර ඔබව අනුගමනය කරයි. ඒ නිසා මේ එළඹෙන්නේ ඔබට ලැබෙන තීරණාත්මකම මොහොතක්. මේ එළඹෙන්නේ ඔබට ඉතිහාසයේ ඔබේ නම ලියා ගන්නට අවස්ථාවක්. ඉතිහාසයේ පුරා දුර්මුඛ අවස්ථාවලදී මේ රට බේරාගත්ත ඒ ඉතිහාසගත මිනිසුන් මෙන්ම මේ අවාසනාවන්ත මොහොතේ මේ උදාර පින්කමට ඔබ සහභාගී වෙන්න. ඔබ බෞද්ධයෙක්ද කතෝලිකයෙක්ද ඉස්ලාම් භක්තිකයෙක්ද හින්දු භක්තිකයෙක්ද කියන එක නෙවෙයි. මේ ඔබ රට බේරා ගැනීමේ මහත් වූ පින්කමටයි මේ එක්කාසු වෙන්නේ. අන්නේ පින්කමේ උදාරත්වය පින්කම ශ්‍රද්ධාවෙන් කරන්න ඔබට අන්තිමට හිමි වෙන්නේ ජාති භේදයක් ආගම් භේදයක් දෙයක් නැතුව ශ්‍රේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ රටක් නම් විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත් වූ රටක් නම් එහි රටේ කොටස්කාරයෝ විදියට ඔබ සියලු දෙනාටම ඒ සෞභාග්‍ය විඳින්නට ලැබේවි. ජාති ભેද ආගම් ભેද නොව පොදු අරමුණක් ඉලක්කයක් කරා සියලු කාර්යයන් පසකලා ඔබේ අභිමානයේ ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ සියල්ල රටේ ශ්‍රේෂ්ඨත්වයේ අභිමානයේ වෙනුවෙන්ම කැප කරමින් ඉදිරි දින කීපේ තීරණාත්මක අවස්ථාවලදී සක්‍රීයව දායක වෙන්න ඔබේ නිහඬභාවය කුමන්ත්‍රණ කරුවන්ට මේ උදාර බලාපොරොත්තුව විනාශ කරන්නට මඟ සලසાવી. ඒ උදාර බලාපොරොත්තුව අනාගත පරපුර වෙනුවෙන් උදාර නායකත්වයක් උදාර දේශයක් ගොඩනගා ගැනීම නම් ඒ වෙනුවට දවසින් දවස ඔබේ සක්‍රීය දායකත්වය ලබා දෙන්නයි ඉල්ලමින් සමුගන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.